මෙවර මානවහිමිකම් කොමිසමට අර 2015 සමානුග්‍රහය දක්වමින් ඉදිරිපත් කරපු යෝජනාවලිය තව අවුරුදු දෙකකට දික් කරන්න යෝජනා වෙලා තියෙනවා. දැන් මෙවරත් ඒ යෝජනාවලියට සමානුග්‍රාහකත්වය දක්වන්නට අපේ රටේ ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබිලා තියෙනවද නැද්ද කියන එක මම එතුමගෙන් විමසුවා. ජනාධිපතිවරයා දීලා නැහැ. එහෙමනම් කොහොමද මේ අවුරුදු දෙකක් දීර්ඝ කරන් අනුග්‍රාහකත්වයක් ලබා ගත්තේ? අද විදේශ කටයුතු අමාත්‍යාංශයේ ගන්න තීරණ මොනවද කියලා තිලක්මාර පැනැමෙතුමා දන්නේ නැහැ. එහෙනම් කවුද මේ තීන්දුව තීරණ ගන්නේ? අද මුදල් අමාත්‍යාංශය රැස් වෙන්නේ. සමහර රැස්වීම් තියන්නේ මුදල් ඇමතුමාගේ නිල නිවසේ. මේවට සහභාගි වෙන්නේ රාජ්‍ය නිලධාරි නෙමෙයි. තම තමන්ගේ හිතවත් NGO කාර්යය වෙනත් හිතමිත්‍රයෝ. අද ජිනීව රටේ ඉන්න අපේ තානාපතිතුමාට අද නියෝග නිකුත් කරන්නේ කවුද? මනෝ තිත්තවැල්ල. මනෝ තිත්තවැල්ල මේ රජයේ මොන තනතුරද දරන්නේ? මනෝ තිත්තවැල්ලට තියෙන අයිතිය මොකක්ද? අපේ විදේශ ප්‍රතිපත්තිය කුමක්ද කියලා තීරණය කරන්න. එදා ඒ අඥාන වැඩේ නොකරන. අද ඇමරිකාව ජිනීව මානව හිමිකම් කමිටුවෙන් අයින් වෙච්ච නිසා අපේ රටට විරුද්ධ යෝජනා සම්මුතියක් නැහැ. නමුත් එදා මේ අඥාන විදේශ කටයුතු ඇමතිවරයා ගෙන ගිය ඒ වැඩපිළිවෙල නිසා අපේ රටේ මුළු මහත් ජනතාවම ජාත්‍යන්තරයේ බිල්ලට දීලා තියෙනවා. මේ යෝජනාවේ ශ්‍රී ලංකාව ප්‍රශංසා කරලා තියෙනවා කීප සැරයක්. මෙතුමා කිව්වා මේ යෝජනාව අපි කෝස්පොන්සර් කරන එක වැරදි කියලා. නමුත් මේ යෝජනාවේ තියෙන ඒවා කියුවේ නැහැ. Welcome in the establishment of the office of the missing persons, noting with appreciation the return of some private lands. හැම එකම අපේ ප්‍රශංසා කරලා තියෙනවා. කෝස්පොන්සර් කරන එක හරිද නැද්ද කියන එක වෙනම වැඩක්. නමුත් මේ යෝජනාවේ ලංකාවට අයිතක් වෙන්නේ නැහැ. අපිට ජාත්‍යන්තරයත් එක්ක ඇත්තට පොල්ල වගේ ඉන්න බෑ කරු සභාපතිතුමනි. කුඩා රටක්. අපි ජාත්‍යන්තරයත් එක්ක යන්න ඕන. රණවිරුව ගැන කතා කරනවා. ලංකාවේ ඉන්න ප්‍රධානතම රණවිරුව හිරිය දැම්මේ මහින්ද රාජපක්ෂ. රත්නසිංහ මැතිතුමා. ජාත්‍යන්තරය ගැන කතා කරන්න ඕනේ නැහැනේ. ඊයේ දෙරණ නාලිකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා එතුමා කියනවා අපු ලොකුම චෝදනාමලු වසීම් තහතුජිනි කියන රගර් ක්‍රීඩකයාගේ මරණ ගැන චෝදනාව. එතනදී එතුමා බොහොම පැහැදිලිව දෙරණ නාලිකාවේ කියනවා පැයකට කිලෝමීටර් 175ක වේගයෙන් ආවා කියලා. මේ තහතුජිනි ආපු පදවගෙන රථය රථයේ හිටිය පුද්ගලයා නයිට් රයිඩර් කියන බටහිර චිත්‍රපටිය වගේ එළියට පැනලා ඒකෙන් බේරෙන්න නම් විශ්වකර්මයෙක් විය යුතුයි කියලා අපේ මහින්ද රාජපක්ෂ මහත්මයා ප්‍රකාශ කරනවා. මෙය අප මෙතෙක් ඉතිහාසයේ අහපු නැති කතාවක්. මේක අධිකරණ නියෝගයක් විවේචනය කිරීමක්. මම මේ අවස්ථාවේදී කියනවා CID එකට පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්මයාව කැන්දන්න ශානි අබේසේකර මහත්මයා සහ රවි සෙනුරත්න මහත්මයාට. මොකද මේ අලුත් ආරංචිය කතා කරපු රංජන රාමනායක පාර්ලිමේන්තුවේදී මම නැති වෙලාවේදී කතා කරලා තියෙනවා මේ රටට එතනෝල් ගෙන්නන ප්‍රධාන කෙනෙක් කියලා. මම එහෙම එකක් ඔප්පු කරන්න පුළුවන් නම් මම අනිවාර්යයෙන්ම මගේ දේශපාලන ජීවිතෙන් සමු ගන්නවා. රංජන රාමනායක කියන්නේ 1983 දී දෙමළ කෝලහල වෙලාවේදී තේවරාජ කියලා කඩයක් තිබ්බා උගස් බඩු සාප්පුවක්. සම්පූර්ණයෙන්ම කඩලා උගස් ඒකේ සේපු අරංගේ කෙනා තමයි කියන්නේ. ගුරුවරියකට 110ක් සම්බන්ධයෙන් නඩුවක් තියෙනවා. නඩු 12ක් තියෙන කෙනෙක්.